සුභ දවසක් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගේන්නනේ ලස්සන වීඩියෝ එකක්. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මම හිතන විදියට අලුත් වෙන්න කැමති අලුතෙන් හිතන කෙනෙක්ට වගේම ලස්සනට ජීවත් වෙන්න කැමති කෙනෙක්ට. ඉතින් මේ වෙන මොනවද මේ අලුතෙන් ඔයා ගයක් හදලා තියෙනවා නම් මම හිතනවා ඔයාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි තමන්ගේ කාර්යාලය ලස්සන කරගන්න කැමති ලස්සනට වෙනස් කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ වගේම තමයි තමන් නිදන කාමරය මෙන්න මේ විදිහට හදාගන්න ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඉතින් ලස්සනට හිතන වෙනස් වෙන්න කැමති වාට තමයි මේ අලුත් වීඩියෝ එක. ඔයාලට අද මම පෙන්වන්න යන්නේ මයිසන් ඩිව් මොන්දේ කියන ඉතාලියේ බොලොඤ්ඤ නගරේ තියෙන ලස්සන නූතන ගෘහ භාණ්ඩ තියෙන ෂොප් එකක්. ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඔයාලගේ කාමරයට, ඔයාලගේ යාලින්දයට, ඒ වගේම තමයි කාර්යාලයක් එමන් නැත්නම් අලුත් ෂොප් එකක් තියෙන කෙනෙක්ට තමන්ගේ ෂොප් එක කොයි විදියටද මොඩර්න් විදියට එමන් නැත්නම් නූතන විදියට අලංකරණය කරගන්නේ කියලා. මෙවැනි ගෘහ භාණ්ඩ තියෙන නූතන ගෘහ භාණ්ඩ තියෙන ෂොප් යුරෝපයේ ඕන තැනක දැක ගන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේව කොහොමද ලංකාවෙන් අපි ගන්න කියලා. මේ වෙනකොට ලංකාවෙත් මේ වගේ ෂොප් මම හිතන්නේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මේකේ දකින යම් කිසි දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගෘහ භාණ්ඩ නිර්මාණය කරන එහෙම නැත්නම් අපේ වඩු වැඩ කරන කෙනෙක්ට කියලා මේවා නිර්මාණය කරගන්න. ඉතින් මේ වෙනකොට අති දක්ෂ නිර්මාණ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. පාඩත අදහසක් ආවොත් මන් මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මේකේ දකින ගෘහ භාණ්ඩයක් ඒ වගේම තියෙන මේකේ තියෙන ලස්සන දෙයක් වාදයක්කොත් පාඩ අද මේ වෙනකොට වර්තමාන වේදි ලංකාවේ නිර්මාණය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට දකින්න, ලස්සනට ජීවත් වෙන්න මෙන්න මේ වගේ දේවල් නිරන්තරයෙන් බලලා තමන්ගේ කාමරේ, තමන්ගේ යාලින්දේ, තමන්ගේ ජීවිතේ ලස්සනට මොඩර්න් විදිහට ගත කරන්න. තවත් කෙනෙක්ට මෙන්න මේ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. මේ වාරි සරලයිනේ, මටත් මේ වගේ දේවල් හදන්න පුළුවන්නේ. ඉතින් ඔයාලත් හිතනවා නම් මෙවැනි නිර්මාණ කරන්න පුළුවන් කියලා, ඔබ දක්ෂයෙක් නම් ඔබට පුළුවන් ලංකාවේ වෙළඳපොළට මේවා නිර්මාණය කරලා දාන්න. ඉතින් මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ගොඩක් අය අනිවාර්යයෙන්ම මෙවැනි ගෘහ භාණ්ඩ මිලට ගන්නවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් තවත් පිටරටකටත් මේවා යවන්න. ඉතින් හැකියාව තියෙන ඔබට හිතේ හිත ඉන්න දෙයක් නෙමෙයි. ලෝකේ මේ වෙනකොට අති දක්ෂ නිර්මාණ ශිල්පීන් වෙන විවෘතයි. සිතීම ඔබේ අතේ. වර්තමානයේ වෙදි ලෝකේ ගොඩක් අයට විවෘත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබේ නිර්මාණ, ඔබ නිෂ්පාදනය කරන දේ අද මේ වෙනකොට ඔබට විකුණා ගැනීමේ හැකියාව තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. එහෙම නැත්නම් ඔබට Facebook පිටුවක් තියෙනවා නම්, ඔබට WhatsApp හරහා වුණත්, ඔබේ Instagram ඔස්සේ, ඒ වගේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පවා ඔබගේ කුසලතා ගැනීම නැත්නම් ඔබගේ නිර්මාණ, ඔබගේ නිෂ්පාදන ඔබට ලෝකෙට පෙන්නලා ඔබට අලෙවි කර ගැනීමේ හැකියාව මේ වෙනකොට වර්තමානයේ වෙද්දී විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔබට ගොඩක් පහසුයි. ඉතින් ඒ නිසා තවත් තැනක ලතවිවි මාංශවිවි වැඩ කරන්න දෙයක් නැහැ. ඔබගේ හැකියාව ඔබ ලෝකෙට පෙන්වන්න, ඔබ ලෝකෙ ජය ගන්න ඔබට අවස්ථාව විවෘත වෙලා තියෙන්නේ. මම පෞද්ගලිකව දකින දෙයක් තමයි, අපි යම්කිසි දෙයක්, යම්කිසි කාර්යාලයක්, යම්කිසි ආයතනයක් අපි ආරම්භ කරද්දී නැට්ටුව නටලා මල් වෙඩි ගාලා පටන් ගන්නවා. හැබැයි වසර 10ක් ගියත් ඒ කාර්යාලය, ඒ ආයතනේ ඒ විදියමයි. මකුළු දැල් බැඳිලා ඒ භාණ්ඩ ඒ විදියමයි. ඉතින් අඩුමතරමේ වසරෙන් වසරකටවත් මෙවැනි දේවල් වෙනස් කර යුතුයි, වෙනස් විය යුතුයි. එතකොට තමයි පාරිභෝගිකයන්ට, එමන් නැත්නම් එතනට ආයතනේ සේවා සපයා ගන්න එන කෙනාගේ හිතසුව පිණිස, එයාගේ මනසට අලුත් දෙයක්, අලුත් වෙනස් විදියක් විදියට දකින්නේ. ඉතින් වසර 10ක් ගියත්, වසර 20ක් ගියත් ඒ ආයතනය පළත් තැන් ඒ විදියමයි, ඒ ගාපු තීන්ත ඒ විදියමයි, එතන එල්ලපු කැලෙන්ඩරේ එතනමයි. ඉතින් එහෙම කරන්න එපා. අපි ලස්සනට අපේ ආයතන, අපේ නිවස, අපේ නිදන කාමරය අපි අලුත් කරගමු. ලෝකය ලස්සනට දකිමු. ලස්සන නිර්මාණ තුළින් අපි ජීවිතය විඳිමු. Thank you.
ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම share කරන්න යාළුවන්ටත් යවන්න. තවත් ලස්සන දේවල් මම ඔයාලට පෙන්නන්නම්. මේ tattoo and travel අපි ජීවිතය අලුත් විදියට ලස්සනට දකිමු. තවත් ලස්සන තැනක ලස්සන දවසක මුණ ගැහිමු.